අයිබෝන් එක් වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශ ලයිව් ඇට් 8 සමගින් මම නිමේෂ් විජේසූරිය මම වින්ද්‍යා මාර්පගේ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල කොතලාවල විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයට ලක් කිරීමට නීති ගේනවා ජනපතිගෙන් බෞද්ධ උපදේශක කමිටුව හමුවේ ප්‍රකාශයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පනතන අනුව මේවා ඒ අයට ගන්න බෑ. ඉතින් අපි දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවගේ පනත වෙනස් කරන්නට ක්‍රියා කරගෙන යනවා. ගුරු නායකින් මුදාහැරියත් ඔන්ලයින් වර්ජණය තවදුරටත් කොතලාවල පනතට එරෙහිව අදත් විරෝධතා. නවතනු බෑ. අපේ සටන. නවතනු බෑ. අපේ සටන. විපක්ෂයෙන් පුලුල් පෙරමුණක් ගම්පහ වන නිලධාරිනී දේවානිට අදත් මීගමුවේදී විරෝධයක් අමාත්‍යංශ ලේකම්තුමාගෙන් නැතුවද මැඩම් දේවානි ඇංගෙන්න එපා සලන් එපා මේ පැත්තට ඔව් සපත්තුත් නැ පහු කාරේ දන්නේ අපි වයිස අවුරුදු 12 හා 14 හැවිරිදි දියණියන් ගැබිනියන් කළ පියකු පොලිස් අත්අඩංගුවට අනතුරෙන් පසු වාහනේ රියදුරන් මුදාගත් මෙහෙයුම යුරෝපයේ ගංවතුරට හසු වූ පුද්ගලින් දහසක් අතුරුදන් මලසිරුරු 126ක් හමු වෙයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල කටයුතු ද අධීක්ෂණය කිරීමේ බලය ලැබෙන පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ රැස්ුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එෙහිදී වර්තමානයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මතුවැති අර්බුදකාරීත්වයේ සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා අදහස් පළ කළා. පළවෙනි අවුරුද්දේ අන්තිමට කොතලාවල විශ්වවිද්‍යාලයේ බඳවාගත්ත ළමයි 3 දෙනෙක් තමයි පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය වුනේ. කොළඹ විශ්වවිද්‍යාලයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබන ළමයි ඒවට යන්නේ නැතුව කොතලාවල වෛද්‍ය පීඨයට එනවා. මොකද අද එක ප්‍රසිද්ධ වෙලා තියෙනවා හොඳ වෛද්‍ය පීඨයක් බවට මේ අවුරුදු 41 කාලය තුල උදාහරණයක් වශයෙන් අද ඉන්න අධ්‍යාපන ලේකම්තුමා කොතලාවල විශ්වවිද්‍යාලයේ දෙවනි බැච් जनरल श्रीमद् जोन कोतलावल राज्य आरक्षक अभ्यास आयतन संशोधन पनत मेकेंदी कर පනතකට ගෙනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකට විරෝධය දක්වන සමහර අය කියන දෙයක් තමයි මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගෙන්නේ නැහැ කියලා ආරක්ෂක අමාත්‍යාංශයටත් අවශ්‍ය මේ විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගේන්න කියලා නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පනතන අනුව මේවා ඒ අයට ගන්න බෑ ඒක තමයි දැනට පාලි විශ්වවිද්‍යාලයට තියෙන ප්‍රශ්නය ඉතින් අපි දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවගේ පනත වෙනස් කරන්නට ක්‍රියා කරගෙන යනවා මේ විශ්වවිද්‍යාලය එහි අධීක්ෂණය අතට ගේන්න පුළුවන් වෙනවා අපි බලාපොරොත්තු වෙනවා හෙදි අභ්‍යාස විද්‍යාලත් විශ්වවිද්‍යාලවලටපත් කරන්න ඊළඟට කොකනට් රිසර්ච් ඉන්ස්ටිටියුට් ටී රිසර්ච් ඉන්ස්ටිටියුට් වගේ ඒවා එකතු කරලා විශ්වවිද්‍යාලයක් හදන්න ඒවත් දැනට තියෙන පනත අනුව ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගේන්න බෑ මේවත් ගේන්න එන පුළුවන් විදියට ඒ පනත සංශෝධනය මේ අතර මෙවර ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එක්ුණා. මෙහිදී අදහස් දක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ අනාගතයේදී සිදුවිය හැකි දේශගුණික විපර්යාස, ගැටුම්, වසංගත, ජෛව විවිධත්වයේ අහිමිවීම වැනි අභියෝග ජය ගැනීමට ඊට උචිත කුසලතා වලින් තරුණ පරපුර සන්නද්ධ කළ යුතු බවයි.
COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 980 දෙනෙක් අද පසුරුව වන විට මෙරටින් හඳුනාගත්තා. එමෙන්ම COVID ආසාදනය වී සිටි තවත් රෝගීන් 31 දෙනෙක් ඊයේ මීගේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද තහවුරු කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්වලට අනුව ජංගම එන්නත් කරන වැඩසටහනද අද සිට ආරම්භ කෙරුණා. COVID-19 මර්ධන එන්නත් කරණය මේ වන විට දිවයින පුරා සිදු කෙරුමින් පවතිනවා. එහෙත් විවිධ රෝගී තත්ත්වයන්ට සහ විවිධ ආබාධ වලට මුහුණ දී නිවෙස් වලින් බැහැරට යාමට නොහැකිව සිටින බොහෝ පිරිසකට සිය එන්නත ලබා ගැනීමේ අවස්ථාව අහිමිව තිබුණා. මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති COVID කමිටු හමුවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ එවැනි පුද්ගලයින්ට එන්නත් ලබා දීම සඳහා ජංගම සේවාවක් ආරම්භ කරන ලෙසයි. ඒ අනුව අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම ජංගම එන්නත් කරන සේවාවන් ආරම්භ වුණා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේදී එක් වැඩසටහනක් අද ක්‍රියාත්මක කරනු අතර එෙහිදී නිවෙස්වලට ගොස් එන්නත් ලබා දීමට පියවර ගත්තේ එමෙලෙසින්. තංගල්ල පල්ලිකුඩා ප්‍රදේශයේ පදිංචි විවිධ රෝගී තත්ත්වයන්ගෙන් සහ ආබාධවලින් පෙළෙන පුද්ගලයන් සඳහාද අද ඔවුන්ගේ නිවෙස් තුලදීම එන්නත් ලබා දුන්නා. ඒ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ මැදිහත් වීමෙන් එම අවස්ථාව නිරීක්ෂණයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගීව සිටියා. මේ අතර එන්නත් කරන වැඩසටහන අදත් ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මක කරනු අතර යුද හමුදාවේ මැදිහත් වීමෙන් කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පවත්වාගෙන යන එන්නත් ලබා දීමේ වැඩසටහන අද ක්‍රියාත්මක කරනවා. මේ වන විට මෙරට පුද්ගලයන් 54,4938 දෙනෙකුට කොවිඩ් මර්ධන නැතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර ඔවුන්ගෙන් පුද්ගලින් 1,046,176 දෙනෙකුට දෙවන මාත්‍රාවද ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී පමණක් එන්නත් කර තිබූ ගණන 244,706. ඊයේ දිනේදී ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නතේ මාත්‍රා 15,000ක් මෙරටට ප්‍රදානය කෙරුණා. එම එන්නත් හෙට සිට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. හෙට දිනේ උදෑසන සිටම අප ඊයේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු මොඩර්නා එන්නත එන්නත් කරන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පටන් ගන්නවා. ඒ වගේම රුසියානු නිෂ්පාදනයක් වන ස්පුට්නික් එන්නත අපි මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට යම් ප්‍රමාණයක් ලබා දුන්නා. එහි දෙවනි මාත්‍රාව ඉදිරි සති දෙකක පමණ කාලයේදී අපට ලැබෙන්න නියමිතයි. නමුත් රුසියාවේ තියෙන තත්ත්වය නිසා අපට නිෂ්පාදකය දැනුම් දීලා තිනවා රුසියානු ජාතිකයන්ට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතු නිසා ස්පුට්නික් එන්නත අපේ රටට එවීමේ යම් කිසි ප්‍රමාදයක් ඇති වෙනවා කියලා. ඒක නිසා අප මූලික වශයෙන් මේ අවස්ථාවේදී විශ්වාසය තියලා තියෙන්නේ සිනෝෆාම්, ඇස්ට්‍රාසෙනිකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් වෙත. මේ වන විට එන්නත් වර්ග පහක් මෙරට භාවිතා කරනවා. එමේ එන්නත් වලින් මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත්, ඇස්ට්‍රාසෙනිකා වර්ගයේ එන්නත් කෑගල දිස්ත්‍රික්කයටත්, ෆයිසර් එන්නත මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලටත් ලබා දීමට සැලසුම් කර ඇති අතර සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා ලබා දෙන්නේ සිනෝෆාම් එන්නතයි. මේ අතර සංචාරක කර්මාන්තයේ යලි නගා සිටුවීමේ අරමුණින් එම කර්මාන්තය හා සම්බන්ධ පුද්ගලයන් එන්නත් කරණය කිරීමද අද ආරම්භ කරනවා. ඒ අනුව බණ්ඩාරවෙල්ල ඇල්ල සංචාරක නගරයේ හෝටල් සේවකීන්ට එන්නත් ලබා දීම අද සිදු කරනු අතර එම වැඩසටහන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගයා නාමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයටද යොමු වුණා. දේශවල ලොකු ඉල්ලුමක් තියෙනවා මේ රටට එන්න. ඒ අය රටට එන්න අවශ්‍ය කරන පරිසරය හදන්න නම් අපි සංචාරක ප්‍රදේශවල එන්නත් ගහලා තියන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා මේ ප්‍රදේශවලට කඩිනමින් එන්නත් ටික ලබා දෙන්න කියලා. මේ අතර වැලිමඩ හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසමෙන් COVID-19 ආසාදිතින් 43 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශයට මීට පෙර සංචරණ සීමා පනවා තිබූ අතර පසුගිය 14 වෙනිදා සිට එම සීමා ඉවත් කර තිබුණා. මඩකලපුව කලවංචි කුඩි පොලිස් වසමේ කලුතවිල ප්‍රදේශයේ ළමා නිවාසයක සිටින ළමුන් 23 දෙනෙකුට සහ එම නේවාසිකාගාර බහරකරුට COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. එම නිවාසයේ ළමුන් 33 දෙනෙක් සම්බන්ධයෙන් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් මෙම ආසාදිතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම ළමා නිවාසයේ తాවකාලිකව අවසා දැමීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. එමෙන්ම කළුතර නගර සභාවේ සභාපතිවරයාටද COVID-19 වෛරසය ආසාදිනී වී ඇති අතර මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයින් 24 දෙනෙකු ඒ අනුව නිරෝධායනය සඳහා යොමු කරනවා. අප වාර්තාකරු පැවසුවේ පසුගිය 13 වෙනිදා පැවති නගර සභා රැස්වීමටද සභාපතිවරයා සහභාගී වී සිටි බවයි. රජය තම වෘත්තීය ගැටලු ඉටු කරන තුරු ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්ව සිටින බව ගුරු වෘත්තීය සමිති පවසනවා. මේ අතර ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉවත් කර ගන්නා ලෙස රජයට බල කරමින් අදත් කොළඹදී විරෝධතා පැවැත්ුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර ගුරු වෘත්තීය සමිති නායකින් සහ සමාජ ක්‍රියාකාරකීන් පිරිසක් අත්අඩංගුවටගෙන නිරෝධායනය සඳහා යොමු කිරීම ඇතුළු වෘත්තීය ගැටලු පදනම් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 6ක් එලෙස මුලතිව් හා මහනුවර පල්ලිකැලේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට යොමු කර සිටි පිරිස ඊයේ පස්වරුවේ මුදා හැරුණා.
එලෙස නිදහස් කිරුණු වෘත්තීය ක්‍රියාකාරකින් අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සහෝදර වෘත්තීය ක්‍රියාකාරින් සමග මෙලෙස එක්වුණා වෘත්තීය සමිතා බහුජන සංවිධානවල දේශපාලන ක්‍රියාකාරින්ගේ බලය හමුවේ ආණ්ඩුව පළමු වටේ පරාජයට පත් වෙලා තියෙනවා වර්තමාන ආණ්ඩුවට මර්ධනය හැර වෙන විකල්පයක් නැහැ මේකෙන් අපි ඉවර කරන්නේ නැහැ අපේ වැටු ප්‍රශ්නය ඒ වගේම අධ්‍යාපන විකුණන එක ආණ්ඩුව ඉවර කරලා නැහැ අපි අරගලේ නතර කරන්න නම් මේවා අවසන් කළ යුතුයි අපේ ප්‍රශ්නට සාධනීය පිළිතුරක් දිය යුතුයි එතකන් අපි අරගලේ ගෙනියනවා අපිට සැකයක් තියෙනවා මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ගේ ප්‍රකාශ සහ මේ විදියට අත්අඩංගුවට ගැනීම සහ මේ විදියට වසංගත නීති මර්ධනයකට පාවිච්චි කිරීම සහ මේක විහිළුවකට ලක් කිරීම උවමනාවෙන් කරන දෙයක්ද රටේ මිනිස්සු මෙරි මෙරි ඇද වැටෙද්දී වෙනත් වැඩක් කිරීම සඳහා මේ වසංගත නීතිය හැල්ලුවට ලක් කරන්න මේක කරනවාද කියලා ආණ්ඩුව කලේ මර්ධනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නියෝග දඩමීමා කරන එක ඔව්ව පාවිච්චි කරලා මේ මර්ධනය ක්‍රියාත්මක කළේ අපි දන්නවා සයිටම් අරගලේ ඇතුලේ ආණ්ඩුව වල මොකද උනේ කියලා කියව ගන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා ඒ නිසා මර්ධනයට එරෙහි වරගලය අද අපි මේ විදිහට ජයගත්තා වගේම සියලු බලවේගات එක්ක ඉදිරියේදී කොතලාවල පනත අහෝසි කිරීමට අදාළ අරගලයක් ජයග්‍රහණය දක්වා කෙලවර කිරීමට මේ සටන් කරන සියලු බලවේගات එක්ක ඒක රාශී විදිරියේදී සටන් කරනවා කියන එක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විදිහට අද දවසේදී අපි මතක් කරනවා මේ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පළ කරමින් දිවයින පුරා අදත් විරෝධතා ක්‍රියාත්මක වුණා. නිදහස් අධ්‍යාපන පුළුල් කිරීම දිශාවට තමයි ආණ්ඩුව යාිතු වන්නේ. ඒ වෙනුවට මේ ආණ්ඩුව සිදු කරමින් තිබෙන්නේ තමන්ට ඇති හැකි හයටත් අධ්‍යාපන ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දොරටු පමණක් විවෘත කරන්න. ඒ නිසා මේ පනත වහාම අකුලා ගත යුතුයි. මේ අතර ගුරු වෘත්තීය සමිතිය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ද මෙලෙස අදහස් පළ කළා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියලා කියන්නේ පෞද්ගලික අංශයේ ආයතනයක් නෙවෙයි. ඒක රජයේ ආයතනයක්. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඇතැම් පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත ඒ පනත සම්මත කිරීම වලකනු ලැබුවා. ඉදිරි දිනකදී ඒ පනත සම්මත කිරීම නැවත පාර්ලිමේන්තුට ගෙනෙනු ලැබීමට නියමිතයි. ඊට පෙර පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡා කරලා සුදුසු සංශෝධන සහිතව තමයි ඒ පනත නැවතත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. බොරු බිල්වමවල යක්ෂයමවල මේ කරන වැඩපිළිවෙල කරන්නේ ඔවුන්ගේ කඩාවැටෙන පසුබිමත් එක්ක ඔවුන් උත්සාහ කරනවා මේ රටේ ඉන්න ගුරුවරුන් ටික ඒ වැරදි මාර්ගයට ගන්නට. ඔබතුමාව විශේෂයෙන් කතිකාවක් ලක්ුණා ඔබතුමා මාධ්‍ය ප්‍රකාශයක් साधारण समाजयक संधा जनता व्यापारे विपक्षे पुलुल पेरमुनाक बेहिकिरिम संधा अद मुल्पियवर गनु लैबुआ इटेक्सा जातिक पक्षे समग जनबल वेगे अतलु विपक्षे देशपालन पक्ष रसक नियोजित इन एक्वसिटिया විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන ඒකාබද්ධ සමුළුවක් අද කොළඹදී පැවැත්තුණා. මේ කැඳවා තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයයි. ඊට එක්සත් ජාතික පක්ෂය සමග සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් එක් වුණා. මේක ඓතිහාසික අවස්ථාවක්. මේ රට අද විශාල විනාශයකට මුහුණ දෙන අවස්ථාවක්. අපිට රටේ අනාගතය ගැන විශාල බයක් ඇති වෙනවා. මේ රටේ ජනතාව සත්‍ය වටහා ගත්තා. අපිට පෙන්වන්න තියෙන්නේ මහ ජනතාවගේ ශක්තිය පොදු වේදිකාවකට එන්න මේ වේදිකාව තුළින් අපේ ශක්තිය අපිට පෙන්වන්න පුළුවන් ඒ නිසා අද අපි දකින්නේ මේ සඳහා අවශ්‍ය එක්සත් භාවයක් මේ ලැබෙන ශක්තිය තුළින් අපිට අසාධාරණයන්ට විරුද්ධව ඕනම බලවේගයකට මුහුණ දෙන්න පුළුවන් ඒ ශක්තිය ධෛර්යය අපිට ලැබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සුරකිම උදෙසා අපි සිළු දෙනාම ඒක රාශී විය යුතු අවස්ථාවක් කරු ජයසූරිය අපේ ගරු හිටපු කතානායකතුමාගේ මෙහෙයවීම තුළ සාධාරණ සමාජයක් ඒ ව්‍යාපාරයේ නැවතත් වරක් පණ ගන්නවා අපවත් වී වදාළ ගෞරවනීය සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ඒ ප්‍රාර්ථනා කරපු ඒ සැබෑ සාධාරණ සමාජය ස්ථාපනය කරන්නට අපි නැවතත් වරක් මෙහිදී පැමිණ සිටි අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින්ද අදහස් පළ කළා
මමත් මීට කලින් කීප වතාවක් මේ අදහස් ප්‍රකාශ කරලා තිබ්බා මේ රටේ මේ තියෙන ආණ්ඩුවට යම්කිසි බලපෑමක් කරනවා නම් අපි සියලු දෙනාම එක පොදු වේදිකාවකට එන්න අවශ්‍යයි කියන එක. රටේ ජනතාවට අපේ විපක්ෂ නායකතුමා කිව්වා වගේ හරි විසඳුම් මාලාවක් ගේන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මම හිතනවා මේ රටේ මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නට නම් අපි ජාතික ප්‍රතිපත්ති මාලාවක් ගේන්නට වෙනවා මේ රටට. වැදගත්ම දේ නම් මේ කඩා වැටෙන සමාජය තුළ දේශපාලන විශ්වාසයක් අප කෙරෙත් ආණ්ඩුව කෙරෙත් දෙක කෙරෙම නැති එක. We gave our full support for a democratization program. In fact, we have always done that. මේ කරුණු අතරකට අමතරව පස්වෙනි මාතෘකාවත් දහන්න කියලා මම ඉල්ලීමක් කරනවා අඩුම ගන්න ජාතික ඒකාබද්ධතාව කියලා. තුමා කවසුවා තමිල් නැෂනල් ප්‍රොබ්ලම්. මොකද විසඳුමේකට? 13 වෙනි සංශෝධනයේද 13 ප්ලස්ද ෆෙඩරල් වාදයේද මොකද්ද? ඒව කියන්න බැරි වුණත් ඒක මතබෙද තියෙනවා නම වුණත් අඩුම ගන්න ප්‍රශ්න තියෙන බව හරි අපි තේරුම් ගන්න එපායි විශ්වාසයේ තියෙනවා විශේෂම සුළු ජනතාව නියෝජනය කරන නායකවරුත් ඔබතුමා ගාව විශ්වාසයේ තියෙනවා අපි මූලිකවම මේ ජනාධිපති ක්‍රමය මේ මැතිවරණ ක්‍රමය ජාතික ප්‍රශ්නයට ඒකායන විසඳුම අවිශ්වාසය නැති කරන මේ සියලුම දේවල් අනඟු වැඩපිළිවෙලක් කරන්නට ඕනේ සහල්ැතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල හැකි ඉක්මනින් අඩු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පැවැත්ුණේ අරලිය ගහ මන්දිරයේදී. හරිත ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල අපි කරනවා ඒක තුලින් තමයි අපිට අනාගත පරපුර වෙනුවෙන් කරන්න පුළුවන් ආයෝජනය ඒකෙදී කරුණු 27ක් උඩ තමයි ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය ඇමතිවරු අනුමත කරේ ඒක එකක් විතරයි මේ පොර එක මේ වකුගඩු රෝගීන් ගැන බලනකොට ඒ ආදිය තියෙන මේවා බැලුවම මහා පිනක් මේ කරන එක ඒකන්ද මේ කියන තරම් මේකක් නෙවෙයි ඉතාම ක්‍රමානුකූලව මේ කටයුත්ත කරන්නේ නමුත් මේක තමයි අපිට ඉස්සරහට තියෙන විසඳුම තුන් වේලා කන්නේ නැතුව ඉන්න කට්ටිය ඉන්නවා අපි ඒ කට්ටියට මුලින් කන්න දෙමු අපිට ඡන්දෙ දුන්නේ ඒ කට්ටිය ඒ වගේ අපි මුලින් යමු ඒ කොටක් අනුව දැන් ඊයත් මං ගෙන්නලා හාල් ගැන මේව කරා හාල් මිල බඩුවට වගේම වැදගත් ඇත්තම කියනවා නම් මං මුලින්ම කරන්නේ හාල් මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික අඩු කරන්න ඒකට මට උදව් කරන්න හොරණ කුළුපන ප්‍රදේශයේදී වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුරින් පසුව වෑන් රථ දෙකෙහිම රියදුරන් වාහන තුල සිර වී සිටි අතර ඔවුන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ හොරණ නගර සභා නිලධාරීන් මහත් වෙහෙසක් දරනු ලැබුවා. හොරණ කුළුපන ප්‍රදේශයේදී වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණේ ඊයේ රාත්‍රී 9:15ට පමණ. හොරණ සිට බණ්ඩාරගම දෙසට පුද්ගලින් 5 දෙනෙකු රැගත් වෑන් රථයක් ගමන් කරමින් තිබූ අතර කාන්තාවන් ඇතුළු දෙදෙනෙකු ගමන්ගත් වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙමින් තිබුණා. හොරණ සිට ගමන්ගත් වෑන් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරින් වෑන් රථ දෙකෙහිම රියදුරන් ඒ තුල සිර වී සිටියා. ඔවුන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ හොරණ නගර සභාවේ සේවකීන් මහත් පරිශ්‍රමයක් දරනු ලැබුවා. අනතුරුව ඔවුන් දෙදෙනා රෝහල් ගත කළ අතර මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ සංඛ්‍යාව 5ක්. ඉන් තිදෙනෙකුගේ පාදවලට බරපතල හානි සිදු ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
හොරණ දෙස සිට පැමිණි පස් දිනක ගමන්ගත් වෑන් රථයේ සිටි පිරිස බීමතින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර සම්බන්ධයෙන් හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා. යලිත අවධානය දේශීය පුවත් වෙත. 14 හැවිරිදි හා 12 හැවිරිදි තම දියණියන් දෙදෙනා ගැබිනියන් බවට පත්කල බව කියන 37 හැවිරිදි පියකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියේදී බාලවයස්කාර මෙහෙකාරියක් පිලිස්සී මෙයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවය කරමින් සිටියදී පිලිසුම් තුවාල ලබා 16 වෙනිදා රෝහල්ගත කළ දැරියක් දින 12කින් පසු මිය ගියා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ හැටන් ඩයගම් ප්‍රදේශයේ පදිංචි ඉෂාලිනී නැමැති දැරියක්. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ ඇය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙම නිවසට මෙහෙකාරිය ලෙස පැමිණෙන විට අවුරුදු 15 මාස 11ක වයසේ පසු වූ බවයි. මෙහිදී අධිකරණ වෛද්‍යලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා. එය අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීම අනතුරුව මේ මරණය සම්බන්ධයෙන් අධිකරණයේ විසින් තීරණයක් ලබා දීම නියමිතයි. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් සමහර කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. මේ අතර තම බාලවයස්කාර දියණියන් දෙදෙනා ගැබිනියන් බවට පත් කළ පියෙකු පිළිබඳව බණ්ඩාරවිල දෙමෝදර ප්‍රදේශයෙන් වාර්තා වුණා. උදරාබාධයක් බව පවසමින් 14 හැවිරිදි දැරියක් තම මවද සමග බදුල්ල මහරෝහලට ඇතුළත් කර සිටියේදී අනාවරණ වී ඇත්තේ ඇය ගැබිනියක බවයි. ඒ පිළිබඳව කළ විමර්ශනවලදී පියා විසින් දැරියට අතවර කර ඇති බව අනාවරණ වී තිබෙනවා. එහිදී ඇති වූ සැකය මත රෝහලේ වෛද්‍යවරුන් විසින් ගේ දොළොස් හැවිරිදි නැගණියද රෝහලට කැඳවා සිදු කළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ ඇයද තම පියා අතින් ගැබිනියක බවට පත්ව ඇති බවයි. ूषण ඊටමතරව 13 හැවිරිදි දැරියක්ද අතවරයට ලක්කිරීමේ සහ අපහරණය කිරීමේ චෝදනා මත ඇගේ පියා හා පෙම්වත ඇතුළු 6 දෙනෙකුද මෙවන විට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේ. අපි දන්නවා පැහැදිලිම අවුරුදු 16 හෝ 16ට වඩා අඩු ළමයි කැමැත්තෙන් හිටිය ස්ත්‍රී දූෂණය. ඒතර මේ ස්ත්‍රී දූෂණය සම්බන්ධව එයාට 363 වෙනි වගන්ති යටතේ නඩු පවරන්න ඕනි. මා ඉල්ලා සිටිනවා මේ සම්බන්ධ විමර්ශන ඉක්මන් කරන්න, මේ සම්බන්ධව නඩු පෙවරින් ඉක්මන් කරන්න, ඒ වගේම වෙනම අධිකරණයක් අවශ්‍යයි ළමයින් වල සිදුවන අපයෝජන සම්බන්ධව. මහාකාන්තා කාර්යංශය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ දෙක එකතු වෙලා මේ ගමන ඉදිරියට යන්න ඕන. අපි වෙන්නෙන් වෙලා යන්නේ වීඩියෝ තැටිගත පටිගත සාක්ෂි ගන්නකොට මේ දෙකේ සංකලනයක් අවශ්‍යයි. වෙන රටවල නම් බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා මේ කරන සැකකරුවෝ. ලංකාවේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. රට තුල දවැන්ත කතාබහක් නිර්මාණය කළ මීගමුව කලපුවේ සංවර්ධන කටයුතු සහ දිවරින්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට දිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද එහි සංචාරයක නිරත වුණා. එම අවස්ථාවට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියද පැමිණ සිටි අතර ජනතාවගෙන් ඇයට එල්ල වුණේ විරෝධයක්. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී ඇති වූ නොසන්සුන් තත්වයක් රට තුල මහත් ආందోళනාත්මක පොතක් නිර්මාණය කළා. ඒ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය එම ප්‍රදේශයේ කඩුලාන පද්ධතිය ආරක්ෂා කර ගැනීමට එම රැස්වීමේදී කරුණු දැක් වූ ආකාරයත් සමගයි. මේ අතර අද එම ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා දිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැමිණියා. එහිදී අමාත්‍යවරයා මේගමුව පිටිපන වින්සන් පාලම් අසල දූපතේ ක්‍රීඩාංගණයක් සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලුවා. කඩුලාන සහිත දූපතක් වූ එයට ඇතුළු වීම අධිකරණයේ විසින් තහනම් කර තිබුණත් ප්‍රදේශවාසීන් එය භාවිතයට ගනිමින් තිබෙනවා. මේ ප්‍රශ්නේ දූපාලන ප්‍රශ්නේ ඒකයි මං ආවේ. ඒකයි මං ආවේ. බොහොම ලොකු දෙයක්. කතා කරලා අපි හොඳ තීරණ ගමු. අපිට ඕන නැහැ. අපි මෙතන හෝල් එකක් හදා ගන්න ඕන.
මෙවස්ථාවේදී එම ස්ථානයට ගම්පා දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනී දේවාන ජයතිලක මහත්මියද පැමිණ සිටියා. අමාත්‍යංශ ලේකම්තුමාගෙන් නතුවද දේවාන මිස්. දේවාන මිස්. සෙන්ස් එකක් දෙන්න අපිට. අහකට දීලන්නේ ඕම ඕම කියා හරියනවද? කලෝල කතා කරන්න. ඇංගෙන්න එපා. මේ ළමයි දෙයක් ඉන්නම තමයි දෙන්න බැරි. ඔළුව උස්ස ගන්න එපා මේ මැස්සට. ඔව් ආව. එන්න එන්න කතා කරන්න. බය බෙස්ලා බලන්න. අද අද මේවත් නැහැ. මේ වචනයක් කතා කරලා එන්න. සපත්තුත් නැ පහන් කාර දන්නේ අපි ආවෙන්නන්නේ. බාලුගල ඉස්සර කතා කරා දැන් මොකද කතා කරන්නේ.